අයිබෝවන් අපි සූදානම් වෙන්නේ සෙනසුරාදා සිට්නේ සසපුව ආරම්භ කරන්නට මෙමෙකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අද උදෑසන ඉඳල අපි ජාතික බලවේගයේ මංගල මහා සමුරුව සිදු කරන අපි අද මේ සම්භිහාරයේ සෙනසුරාදා සිට්නේ සසපුවට යොමු වෙන්නේ සැබවින්ම ධර්මයේ ප්‍රිය ධර්ම ශ්‍රවණය කියන කුසලිය උපදවා ගන්නට කැමති මෙමෙනි සෙනසුරාදා සිට්නේ සසපුවටයි කරශීලී සිටින මොහොතක ඉතින් හැම දිනම වෙනුවෙන්ම අද දවසේදී සෙනසුරාදා සිට්නේ සසපුව වෙනුවෙන් අපි ගෞරව නමස්කාර පූර්වකව හැරියම් කළා උඩුගම්පල හෙන්දි මහරගම්පහ බෞද්ධ නිර්මාතෘ එවගේම අපි ජාතික බලවේගයේ විදහායක ලේකම් පූජනීය වන්දනීය වාස්තු ගෞතම ස්වාමීන් වහන්සේට මාසලදම කුඩ සිටින බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා සෙනසුරාදා සිටින දසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අවසරයි ස්වාමීන් වහන්සේ සාදු 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 සමන්තා චක්කවාදීසු අත්‍රාගච්ඡන්තු දේවතා අද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද සෙනසුරාදා සිට්නේ සසපුවේ පළවෙනි පැයට බොහොම ශ්‍රද්ධාවෙන් දායකත්වයට එකතු වෙනවා මහියංගන සෙනෙවිපුර පැනසුම නිවසේ පදිංචි නාලිනී වික්‍රමරත්න පින්වත් මහත්මිය එමත් පුතා සහ ලේලියතුළු ඒ පෞලේ පිටවත් සියලු දෙනාට ඇතන් හැම දෙනාගෙම සියලුම සත් ප්‍රාර්ථනා මෙත්තින් අපි ආශිර්වාද කරන සඵල වෙන්න කියලා අද මේ උතුම් අනුශාසනාවට බොහොම ශ්‍රද්ධාවෙන් සවන් දෙන මෙත් ශ්‍රාවක ශ්‍රාවිකා පින්නියති ඔබ හැම දිනාටම අපි හදවතින්ම පෙත්පතනවා ඔබ සුවපත් වේවා කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අපිට ප්‍රතිපත්තියට කලින් ඇති කරගන්න ඕනේ මොකක්ද කියන එක ගැන පැහැදිලි දැක්මක් අවබෝධයක් ඇති කරගන්න සුදුසු සූත්‍රයක් අද කියලා දෙන්න කියලා කල්පනා කරා. සංයුත්ත නිකායේ සගත වග්ගයේ දෙවිවරුන් එක්ක බුදුරජාණන් වහන්සේ පවත්වපු සංවාද ඇසුරින් විශාල සූත්‍ර ප්‍රමාණයක් තියෙනවා පින්වත්නි. අන්නේ අතරේ තියෙන එක්තරා සූත්‍රයක් මේ වෙලාවේ අපි ඔබට කියලා දෙන්න කල්පනා කරේ. මේ සූත්‍රය සත්‍ති වග්ගයේ තියෙන සත්‍ති සූත්‍රය. මේ සත්‍ති සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ එදා පෙන්වලා දුන්න වැඩපිළිවෙල ගැන පැහැදිලි අවබෝධයක් අපිට ඇති කරගන්න පුළුවන් පින්වත්නි. නිවන් මඟ වඩන කෙනා ප්‍රතිපත්තියට කලින් කරන්න ඕන දෙයක් ගැන පැහැදිලි තේරුමක්. මොකද සමහර අය මේ ජීවිතේ දුකින් නිදහස් වෙන්න තණ්හාව දුරු කරන්න ඕනේ කියලා, කාමයන්ගෙන් හිත නිදහස් කරන්න ඕනේ කියලා ඒ වෙනුවෙන් මෙහෙත මහන්සි වෙනවා පේනවා. ඒත්ෝ මේ සූත්‍රය අනිවාර්යෙන් තේරුම් ගන්න ඕනේ කියලා හිතනවා. ඇත්තටම මේ මුළු සූත්‍රෙටම උන්ති ගාථා දෙකක් විතරයි තියෙන්නේ. පැවැත්නුවර ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට දෙවි කෙනෙක් ඇවිල්ලා ගාථාවක් කියනවා. ඒ දෙවියගේ ගාථාවට බුදුරජාණන් වහන්සේ එක නිවැරදි කිරීමක් කරලා උත්තර ගාථාවක් කියනවා, දේශනා කරනවා. එතකොට මේ දෙවියා කියපු ගාථාවයි බුදුරජාණන් වහන්සේ මේකට නිවැරදි කරමින් සිද්ධ කරපු පිළිතුරු ගාථාවයි, ඔය ගාථා දෙක විතරමයි පින්වත්නි මුළු සූත්‍රෙටම තියෙන්නේ. සත්‍ති සූත්‍රේ අපි බලමු. මේ සත්‍ති කියලා කියන්නේ ආයුධයට, සැත කියලා අපි කියනවා සැත්කම් කියලා කියනවා ආයුධ අරගෙන කරන ක්‍රියාවට සැත්කම. එතකොට හදිසි ඔය අපි කතා කරන යම් කිසි සැත්කම් කියන වචනේ එක පාර්ශ්වෙම එනකොට ඔළුවට එනවා යම් කිසි රෝගී කෙනෙකුගේ ප්‍රතිකර්ම ක්‍රමයක් හැටියට. මේ සැත්කම් කියන වචනේ හරියට නම තේරුම් බැලුවොත් එහෙම ආයුධයකින් කපල කරන ක්‍රියාව කියන එකයි. එතකොට සැත්කමක් කියන්නේ හිතින්ම ශරීරයේ යම් කැපීමකින් සිදු කරන නිසා ඒකට ආයුධයක් පාවිච්චි කරන නිසා මේ සැත කියන වචන එතන භාවිත වෙන්නේ. ඉතින් සූත්‍රයට සත්‍ති සූත්‍රය කියන්නේ ආයුධයක් ගැන කතා කරන මේ සූත්‍රේ
ඇත්තම මොකක්ද ආයුධය ගැන කියන්නේ කියලා බලමු. දෙවි කෙනෙක් තමයි මේ ආයුධ කතාව ගැනලා බුදුරජාණන් වහන්සේ ළඟ කියන්නේ තිබුණේ. මේ ලෝකයේ මේ ගොඩක් අයට මේ ධර්මයේ හැසිරෙන්න කියලා ඉස්සෙල්ලා හිතට හැඟීම ආවට පස්සේ කාමයන්ගෙන් ඈත් වෙන්න ඕනේ, සංහාරයෙන් මිදෙන්න ඕනේ කියලා මුලින්ම හිතෙන මේ ප්‍රතිපත්තිය පැත්තට හිත බර වෙච්ච කරුණට පෙර අවධානය යොමු කරන ඕන තැන පැහැදිලිව තියෙනවා කියන එක ගැන මේ ගාථා ටිකෙන් තේරෙනවා. අපි බලමු මොකද්ද මේ ගාථා දෙක කියලා පින්වත්නි. අර දෙවියා වෙලා කියන්නේ සත්‍යාවය ඕමත්තෝ දෛවමානෝ මත්ති. කාමරාග පහනාය සතෝ බික්ඛු පරිබ්බජේ. යම්කිසි තැනක කවුරු හරි කෙනෙකුට කුලකින් ඇන්නොත් එහෙම ආයුධයකින් කවුරු කාට හරි ඇන්නොත් කියලා කිව්වොත් එහෙම නැත්තම් සිත ගිනි ඇවුලුනොත් අන්නේ වෙලාවට ඒ ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ අර උලක් මොකක් හරි උලක් ඇන්නාට පස්සේ ඒක ගලවන්න මහන්සි ගන්නවා වගේ භික්ෂුව කාමරාග ප්‍රහාණය පිණිස බොහොම සිහියෙන් මේ මාර්ගේ වඩන්න ඕනේ කියලා මේ දෙවියා කියනවා. අපි ඔබට ඒක තේරුම් අහපහු කියන්න. භික්ෂුව කාමරාග ප්‍රහාණය කරන්න මොනික මෙහෙම අහනවානේ මොකක් ප්‍රහාණය කරන්නද භික්ෂුවක් සිහිය පවත්වාගෙන වීර්ය කරන්න ඕනේ කිව්වේ කාමරාග ප්‍රහාණය. දෙවියා කියන්නේ මේ භික්ෂුවක් හැමතිස්සම කාමරාග ප්‍රහාණයට වීර්ය වඩන්න ඕනේ කියන මොන විදිහටද වීර්ය වඩන්න ඕනේ? හරියට නිකන් හිතගිනි ගත්තා වගේ හිතගිනි හිතගිනි ගත්ත කෙනෙක්ගේ ගිනි නිවන්න මහන්සි වෙනවා හා සමාන. ඊට පස්සේ ආයුධයෙන් පහරක් කෑවට පස්සේ ඒ ආයුධේ ඇනීලා තියෙන තමන්ගේ වේදනාකාරී ආයුධය ගලවන්න උත්සාහ කරනවා වගේ මහන්සි ගන්නවා කියලා කියනවා. දැන් ඔබ දෙවියා කියලා දහන්නේ බුදුරජාණන් වහන්සේ මේක හගෙන ඉඳලා සාදු 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 කියලා කියන්නේ. සමහර දෙවිවරු වගේ වටින ගාථාවක් කියන සාදු සාදු එක හිමමයි කියලා අනුමත කරනවා. දැන් මේ දෙවිය වැරද්දක් කිව්වද? දැන් අපිට බැලු බැලමට පේනවා එහෙම ඒ ගාථාව ඇතුළේ ලොකු වැරද්දක් තියෙන්නේ නැහැ. අද දෙවි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම භික්ෂුවක් හිතගෙන ගත්තා වගේ ආයුධයකින් පහර කෑවා වගේ ඒ තැන්වලට ප්‍රතිකාරය දෙන්න සිටි පිළියමක් කරන්න විහිදෙනවා වගේ හිතගින්න හිතේ ඇවිත් ගින්න නිවන්න මොහොත ගන්නව හා සමානව එනිත් ආයුධය ගලවන්න මොහොත ගන්නව හා සමානව භික්ෂුව කාමරාග ප්‍රහාණයට මොහොත ගන්න ඕනේ ඒ සඳහා සතිය වඩන්න ඕනේ කියලා කියද්දී අපිට හිතෙන්නේ එක හරි තින ගාතාව සාදු සාදු කියලා කියන හැබැයි තුමාත්මේ මේ සූත්‍රයේ පුදුම පැත්තක් හිතන්න තියෙනවා කියලා හිතනවා. බුදුරජාණන් වහන්සේ මේ දෙවියට සාදු සාදු කියන්නේ නැහැ. මේ දෙවියන් කියපේ ගාථාව බොහෝ සතුටින් අනුමෝදන් වෙලා ඒක යොමුයි කියලා කියන්නේ. උන්වහන්සේ ඒ ගාථාව යම් නිවැරදි කිරීමක් කරන. බලන්න බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ගාථාව විස්තර කරන්නේ? ඒක වෙනස් කිරීම කරලා උන්වහන්සේ ඒ ගාථාවෙම ඇත්තටම එක මෙන්නේ වචනයක් අයින් කරන්නේ. ඒ වචනය නේද අපි වචනයක් උන්වහන්සේ පාවිච්චි කරන්නේ. සත්‍යාවිය ඕමත් දෛවමානෝව මත්ති. අන්න ආයුධයෙන් පහරක් වැදුනට පස්සේ ආයුධය ගලවන්න උත්සාහ කරනවා වගේ හිස ගිනි ගත්තට පස්සේ ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ දැන් ඉතලා දෙවියන් කියලා කාමරාග ප්‍රහාණය කාමරාගේ දුරු කරන්න බුදුරජාණන් වහන්සේ අන්නේ වචනේ අයින් කරලා උන්වහන්සේ පාවිච්චි කරනවා මෙහෙම සක්කාය දිට්ඨි ප්‍රහාණය සතෝ දිට්ඨි පරිබ්බජේ. සක්කාය දිට්ඨි ප්‍රහාණයට තමයි භික්ෂු ඉස්සෙල්ලම මහන්සි ගන්න ඕනේ කියන්නේ. ඉන්වත්නි දෙවියා වෙන්න කිව්වේ කාමරාග ප්‍රහාණයට මහන්සි ගන්න ඕනේ කියලා හිත ගිනි ගත්ත කෙනෙක් ගින නිවන්න මහන්සි ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියන වැරදි කරලා කරේ සක්කාය දිට්ඨිය ප්‍රහාණයට කලින් තමයි සක්කාය දිට්ඨිය දුරු කරන්න තමයි අර ඔක්කොම කලින් මහන්සි ගන්න ඕනේ කාමරාග ප්‍රහාණයට කලින්. මේක ඇතුලේ බලන්න එක දෙයක් තේරෙනවා. පටන් ගන්නෙ ආරම්භක තැනින් කියන පණිවිඩය දෙන්නේ නැද්ද මෙතන? මොකද කාමරාජ ප්‍රහාණය කරනවා කියන අනාගාම වෙනවා කියන එක නෙමෙයි. දැන් මේ දෙවි ඇවිල්ලා කියපු කතාව හරියට අනාගාම වෙනින් හිතගෙන ගත්තා වගේ මොනවද ගන්නවද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා සක්කායදිට්ඨි ප්‍රහාණයට පණිවිඩ නැති නිවන් කියන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ එක පැත්තකින් මේ දෙවියගේ මේ කියපු කතාව සංස්කරණය කිරීම කරන්නේ හරියට නිකන් අනාගාමී වෙන්න මහන්සි ගන්න අනාගාමී වීමට උත්සාහ කරන්න කලින් උත්තරම කලින් සෝතාපන්නලා ඉන්න කියන පණිවිඩය දෙන්නා සමානයි කියලා තේරෙනවා. ඒ වගේම තින්වාසි තව තේරුමක් අපිට මෙතෙන්දී හිතෙනවා. කෙනෙකුට කාමරාග ප්‍රහාණය කරන්න නිකන් බෑ.
ඒක මේ හිතින් නිකන් මේ තමන් ආස වුණ පමණින් එහෙම නැත්නම් තමන්ගේ හිතට අනිවිඩයක් හැටියට දුන්න පමණින් මෙන්න මේක දැන් කරන්න ඕනේ කියලා දුන්න පමණින් වෙන්නේ නැහැ. කෙනෙකු ජීවිතේ කාමරාගයක් උපදිනකොට ඒ කාමරාගේ එයාට මේ මට කාමරාගේ උපා කියලා හිතපු පමණින් වෙන දුරන්නේ නැහැ කිව්වත් කාමරාගයක් දුර වෙන හැබට උඩට ගියාකන්න ඔක්කොටම කලින් දර්ශනයට ඇවිල්ලා ඉන්නවා. ප්‍රඥාව නැමැති අවබෝධයට එන්නේ නැතුව කවදාකවත් දුර වෙන ප්‍රහාණය වෙන දෙයක් ප්‍රහාණය වෙන්නේ නැහැ. අවබෝධයට එන්නේ නැතුව. මේ මම කියන්නේ සංයෝජන ධර්ම වල. එතකොට ඉස්සෙල්ලම සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන එක ගැන තමයි දස සංයෝජන වල කියන්නේ. දැන් මේ දිරිය පාවිච්චි කරපු කාමරාගය කියන වචනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සක්කාය දිට්ඨිය කියන වචනේ දස සංයෝජන වල ඔබ හොඳට බලන්න ඉස්සෙල්ලම තියෙන කාමරාග නෙමෙයි කාමරාග තියෙන්නේ පස්වෙනි තැනට. අතරම හතරවෙනි පස්වෙනි දෙකට තියෙන්නේ කාමරාග හතර තමයි කාමරාග පහ තමයි කාමරාගෙත් එක්ක එකට තියෙන පස් පටික කියන එක. දැන් අර හතර පහ දෙකේ තමයි මේකද තියෙන්නේ. නමුත් එකට තියෙන මොකද සක්කාය දිට්ඨියනේ. එහෙනම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බු පරාමාස කෙනෙක් දුරු නොකර කාමරාග පටික කියන ඒවා දුරු කිරීමක් කවදාකවත් කරන්න බෑ. ඒ ටික දුරු නොකර උපරාග රූපරාග මාන උද්දච්ච විද ඒව දුරු කරන්න බෑ. දැන් මේ දස සංවේදන පැත්තම ආයතන කිව්වේ. ඊළඟට මෙතන දැන් මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන කෙනෙකුට තව හිතන්න දෙයක් තියෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන නිකන්නේ සම්මා දිට්ඨිය එක. සම්මා දිට්ඨිය ඇතිවීමමයි. සම්මා කෙනෙකුගේ හිතේ සම්මා දිට්ඨිය ඇති වෙනකොට පින්වත්නි, ඔන්න යාතන සක්කාය දිට්ඨිය නැති වෙනවා. සම්මා දිට්ඨිය ඇති වෙනකොට මේ සම්මා දිට්ඨිය කියලා කිව්වේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ වෙන මේ ලෝකතර සම්මා දිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනාට කියන වචනේ දිට්ඨි සම්පන්න කෙනා. සම්මාදිට්ඨියට පැමිණිච්ච කෙනා කියන අර්ථය. දිට්ඨියට ආපු කෙනා. දිට්ඨි සම්පන්න. ඒකට සම්මාදිට්ඨියට ආපු කෙනා දිට්ඨි සම්පන්නන දිට්ඨි සම්පන්න කියන්නේ සෝතාපන්න කෙනාට කියන නම. ඒ එතකොට සෝතාපන්නා කියන්නේ දිට්ඨි සම්පන්න උනා කියන්නේ සම්මාදිට්ඨියට ආපු කෙනා තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. අපි නිකන් මේක අර ධර්ම කරුණු වල රසයක් දැනෙන්න මෙහෙම හිතමුකෝ. දැන් ඔන්න යම් කිසි රාජ්‍යක මේ දුෂ්ට දූෂිත පුද්ගලෙක් ඉන්නව රාජ්‍ය පාලකයා වෙලා. එයාගේ නම තමයි අපි හිතමු සක්කාය දිට්ඨි. එතකොට මේ දූෂිත පාලකයාට විරුද්ධව සටනට එනව සම්මා දිට්ඨි කියන ධාර්මික රජෙක්. මේ ධාර්මික රජුරු මොකද කරන්නේ? අර සක්කාය දිට්ඨි කියන දූෂිත පාලකයාට සම්පූර්ණයෙන්ම යුද්ධය තුලින් යම් පරාජිතට සම්පූර්ණ පරාජිතට පත් කරන සක්කාය දිට්ඨි කියන පාලකයා මරලම දාලා සම්මා දිට්ඨි කියන ධාර්මික පාලකයා පාලනේ බාර ගන්නවා. දැන් ඒක උදේ කාමරාජ ප්‍රහාණය කරන කතාව මේකේ පාලනේ බාරගත්තට පස්සේ කරන්න තියෙන වැඩවල. එහෙනම් පින්වත්නි මේ පාලනය කරන්න කලින් ඔක්කොම කලින් පාලනේ බාරගෙන තියෙන්නද? එතකොට මෙතනදී සක්කාය දිට්ඨි ප්‍රහාණය නොවෙච්ච හිතක කාමරාජ්‍යයක් පරිපූර්ණව ප්‍රහාණය කරන්න බෑ කියන එක දැන් තේරෙනවා. ඒතර ඔබ හොඳට හිතන්නේ එහෙනම් පින්වත්නි කාමරාජ්‍ය ප්‍රහාණය කිරීම සිහිනයක්ම පමණයි සක්කාය දිට්ඨිය තියෙන හිතක. හොඳට බලන්න හිතලා අපි මේ ඇත්තට මම කියන්නේ හිතට මේ ධර්මයේ අහන අය, භවනා කරන අය, සිල් සමාදන් වෙන අය, බණ අහන අය, ධර්ම සාකච්ඡා කරන අය හැම වෙලාවෙම හිතන්නේ මොකද්ද? නිවනට යන්න නම් කාමයෙන් ඈත් වෙන්නේ, කාමෙ දුරු කරන්න ඕනේ, කාමෙන් හිත ගලව ගන්න ඕනේ. අපි හැම තිස්සෙම නිවන්නේ පීඩනයක් කරගෙන බරක් කරගෙන මෙවන් ඈත් වෙන්න කියලා ප්‍රශ්නයක් කරගෙන අපි හිතමු කතා කරමු. පින්වත්නි, කාමයේ කෙනෙකුට ඇඟිලි ගහන්න කලින් කාමයේ කෙනෙක් ගැන හිතන්න කලින් සක්කාය දිට්ඨිය නැති කරගන්න එක ගැන අවධානය යොමු කරන්න ඕනේ කියලා මේ සත්තු සූත්‍රය ඔස්සේ අපි ඔබට ඉස්පත් කරලා දෙන්නම්. එතකොට අපිට කලින් කරන්න තියෙන දේ අපි කරන්න තියෙන අපිට පස්සේ කරන්න දේ තියෙන දේ කරන්න දැන්. කාමරාජ ප්‍රහාණය කිරීම ඇතුළේ තියෙන යම් ප්‍රතිපත්තිය. තුන ලබන ප්‍රතිඵලෙ. එතකොට කාමයේ දුරු කිරීම සඳහා තියෙන ප්‍රතිපත්තිය වඩලා කාමයේ ප්‍රහාණය කරලා ඒ ප්‍රතිඵලයට එනවා. ඉතින් මේ ප්‍රතිපත්ති තුළ ප්‍රතිඵලයට එන්න කලින් සම්මා දිට්ඨි කියන දැක්ම හදාගෙන තියෙනවා දර්ශනේ. ඕනෑම තැනක පින්වත් දර්ශනයක් ආවට පස්සේ තමයි අපි කියන කරන දේවල් වෙනස් වෙන්නේ. දැන් බලන්න සම්මා දිට්ඨි කියන දැක්ම ආවට පස්සේ ඊට පස්සේ තියෙන තුන මොනවාද? සම්මා දිට්ඨියෙන් පස්සේ තියෙන ආරියස්ථානික මාර්ගයේ අංග තුන කියන්න බලන්න.
සම්මා දිට්ඨි කියන එකෙන් පස්සේ තියෙන අංග තුන සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ඔය තුනනේ. ඒක බලන්න දෙනවා කියන්නේ ඒ තුනේ අපි මෙහෙම ගලපලා ගත්තොත් සම්මා සංකප්ප කියන්නේ සිත. සම්මා සිතට අදාළ දෙය සම්මා සංකප්ප. සම්මා වාචා කියන වචනයට අදාළ දෙය සම්මා කම්මන්ත කියන කයට අදාළ දෙය. සිත කය වචන කියන තුනට අදාළ දෙය. එතකොට බලන්න මේ තුනේ කලින් තිබුණකද සම්මා දිට්ඨි. දර්ශනේ අන්න දර්ශනේ හැදුනට පස්සේ තමයි සිත කය වචන කියන තුනේම වෙනස් වීම සිද්ධ වෙන්නේ. දැන් අපි බණ කියන ගෑයට බඳු සමහරවන් හඳුරුවා අපි දකින සිත කය වචන සංවර කරන්න පින්වත්නි. සිත කය වචනේ සිද්ධ වෙන අකුසල් ප්‍රහාණය කරන්න පින්වත්නි. සිත කය වචන පාලනය කරන්න පින්වත්නි කියන සිත කය වචනේ ඉක්මෝණික ගැන සිත කය වචන ප්‍රතිපත්ති ගැන තමයි සම්පූර්ණ වැඩ නිමු කරන්නේ. ඔබ හොඳට හිතන්නේ ඒ ටිකට කලින් දර්ශනය තියෙනවා. දැක්මක් තියෙනවා. අවබෝධයක් තියෙනවා. අවබෝධය තමයි සම්මා දිට්ඨිය කියන්නේ. අවබෝධය කියන්නේ දර්ශනය දැක්ම ආවට පස්සේ එයා තිනුස්නේ තනිකර ඒ දර්ශනයට අනුව ඔන්න හිත වෙනස් වෙනවා. ඒක කරන්න බැහැ නිකම්ම වෙනස් වෙනවා. දර්ශනයක් ආවට පස්සේ දර්ශනය තුළ නිකම්ම කියන වචන වෙනස් වෙනවා. දර්ශනයක් ආවට පස්සේ දර්ශනය තුළ නිකම්ම කරන ක්‍රියා වෙනස් වෙනවා. දැන් හිතන්න දැන් අපි උදාහරණයකට ගමු යම් කිසි මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකුට මොකක් හරි දර්ශනයක් තියෙනවනේ. දැන් ඔබට මතක ඇති අර ඉතරා ත්‍රස්තවාදීන් පිරිස යුද හමුදාවේ රණවීරව එන්න කලින් ඒත්තෝ මේ සමාජ ජාල වෙබ් අඩවියකට වීඩියෝ පටයක් දාලා මරාගෙන මැරෙන බව කියලා ඒත් බෝම්බු පුපුරගෙන පවුලේ කට්ටියයි යාළුවෝයි කට්ටිය ගෙදර මැරෙනවා බෝම්බු පුපුරගෙන. දැන් ඒ වෙලාවේ අපිට හමුන ඒගොල්ලෝ දෙවියන් වෙනුවෙන් අපි මැරෙමු. අපි මැරුණාට පස්සේ තවත් වෙනස මේ කරගෙන ඉන්න කියලා ඉල්ලීමක් කරගෙන මැරෙනවා. මේ වෙලාවේ ඇත්තෝ සමහර වෙලාවට දෙවියන් උදෙසා කළ යුතු යුතුකමක් විදිහට ඇත්තන්ගේ කතාව අපිට දෙයක් කියනවා. අපි මේ කුරුසෙ මේ රටෙන් අතුගාලා දාන්න ඕනේ කියලා හැඟීමක් කියනවා. ඒ වචන අපිට හුම නැතන්දි කියනවා. ඒ ත්‍රස්තවාදීන්ගේ වීඩියෝ පාටේ. දැන් මොකද්ද මෙතන විතිබෙන තියෙන්නේ? ඒගොල්ලන්ට යම් දර්ශනයක් ආවා. ඒ දර්ශනේ ඒ දැක්ම දෘෂ්ටියක් ආවා. ඒක ඇවිල්ලා සම්මාදිට්ඨිය නෙවෙයි මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දිට්ඨිය කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් ආවා. මේ දෘෂ්ටියට අනුව සිතින් හැසිරෙවුවා මිත්‍යා සංකප්ප, වචනෙන් හැසිරෙවුවා මිත්‍යා වාචා, ක්‍රියාත්මක වුණා මිත්‍යා කම්මන්ත. දැන් එතකොට බලන්න තනිකර මිත්‍යා දිට්ඨියක් නිසා මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත කියන ටික හැදිච්ච හැටි. එතකොට අපිට තේරෙනවා පින්වත්නි යම් මිත්‍යා දිට්ඨියක් ආවොත් එන දිරියන් වෙනුවෙන් මේ විදිහට මරන්න නැරෙන්න ඕනේ කියලා කෙනෙක්ව මරන්න ඕනේ කියලා දිරියන් වෙනුවෙන් මරන්න ඕනේ කියලා දිට්ඨියක් ආවොත් ඒ දිට්ඨි මිත්‍යා දිට්ඨිය. මිත්‍යා දිට්ඨියට අනුව සිත හසුරුවන. ඔහුගේ බෝම්බ හදන්න ඉරෙන හිත හසුරුවන. ඔහු මරාගෙන නැරෙන්න එවෙන හිත හසුරුවන. ඒ ඔක්කොම එතන තියෙන මොනවද? හිංසා සංකප්ප, අවය මේ ව්‍යාපාද සංකප්ප ඕනේ කියන්නේ. එතකොට ඔක්කොම ඇවිල්ලා මිත්‍යා සංකප්ප. ඈ ඒක අස්සට ඉතින් අර කැත්ත දෙකක් ගන්න ඈ සංකප්පෙකුත් තියෙනවා කාම සංකප්ප. ඔය කාම සංකප්ප ටික තමයි මම මෙතන තනිකර తీරලා තියෙන්නේ. Tamange දෙවියන් වෙනුවෙන් නම් තව කෙනෙක් ගැන තරහක් ඇති කරලා තියෙන්නේ. ඒ තරහ අසු වෙන ව්‍යාපාද සංකප්පට හේතු වෙච්ච අර දෙවියෝ ගැන තියෙන ආදරේ කාම සංකප්පයක් වෙනවා. කාම සංකප්පෙන් තමයි ව්‍යාපාද සංකප්පය ආවේ. ඒකෙන් තමයි බෝම්බ තියලා මරලා මරාගෙන මැරෙනවා කියන හංකා සංකප්ප ටික එන්නේ. එතකොට පින්වත්නි ඒවට අනුව මේ අත් වචන හසුරුවනවා. එක එක්කෙනාට තමයිලට දැන් මේ වගේ වීඩියෝ පටයක් නිකුත් කරන තැනකම කතා කරන වෙලාව තියෙන මේ වචන සියල්ල සම්මිත්තා වචන. ඊට පස්සේ මරාගෙන මැරෙනවා නම් මිත්‍යා කම්මන්ත. ඔන්න බලන්න ඔබ හිත කය වචන නිකන්ම දුන්නේ. ඒ හිත කය වචන සියල්ල ආවේ දැක්ම දර්ශනයක් එක්ක. දර්ශනේ මිත්‍යා දර්ශනය. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මෙතන මේ දෙවියට කියන්නේ මිත්‍යා ඇත්ත නෙමෙයි. දැන් උන්වහන්සේ පෙන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය. දිට්ඨියක් තමයි ප්‍රහාණය වෙන්නේ. දිට්ඨිය කියන්නේ දර්ශනය. සක්කාය කියන දර්ශනය ප්‍රහාණය කරනවා. ඒකට සම්මා කියන දර්ශනය කියනවා. සම්මා දිට්ඨිය ගැනම මිත්‍යා දිට්ඨිය නැති වෙනවා. දිට්ඨිය ගැන දර්ශනය. ඒකට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නන්නේ ඉස්සෙල්ල දර්ශනයේ දර්ශනයක්. ඒකට ත්‍රස්තවාදීයට දර්ශනයක් තියෙනවා. ත්‍රස්තවාදියා ඒ දෙයක් නිකං කරේ නැහැ නේ.
හැම දේටම හැම තැනටම පින්වත් එතකොට දර්ශනයක් බලපාලා නම් හිත වෙනස් වුනේ, දර්ශනයක් බලපාලා නම් වචන වෙනස් වුනේ, දර්ශනයක් බලපාලා නම් කය වෙනස් වුනේ. හැම කෙනෙක්ම කියන කරන හැම දෙයකම ඔහුගේ දර්ශනය මතුවලා පේන්නේ. දේශපාලඥයෙක් ආවට පස්සේ අපි දන්නවා සමහර දේශපාලඥයන්ට තියෙන කටේ එක එක්තරා දේශපාලඥයෙක් උඹට මතක ඇති, ඒ මිනිස්සයා ඔහුගේ ප්‍රකාශයක් කරනවා මේක සිංහල බෞද්ධ රාජ්‍යයක් නෙමෙයි. ඒ වචනේ ඇවිල්ලා ඔබ කටෙන් පිට වෙන්නේ ඔහුගේ තියෙන දර්ශනය තමයි. ඔහුට තියෙන දර්ශනය තමයි මේක සිංහල බෞද්ධ රාජ්‍යයක් කියන බෑකේම දර්ශනය. ඔහුට තියෙන දේශපාලන දර්ශනය. ඒ දේශපාලන දර්ශනේ පටු දර්ශනයක්. ඔහුට අවශ්‍යතාවයක් ඔහු හිතන්නේ නැති සිංහල බෞද්ධයන්ගේ ඡන්ද ටික කොහොමත් මට ලැබෙන එකක් නෑ. මට ඡන්ද ටික ලැබෙන්නේ අසවල් පිරිසකින්. ඒ නිසා මට ඒ අයවත් මේ වෙලාවේ නිකන් හුරතලෙන් තියාගන්න සිද්ධ වෙනවා. මම මේන කියෝම ඒ අය මාත් එක්ක ඉඳී කියලා හිතලා දන්නේ කොහොම හරි ඔහුතුම දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනේ ඇවිල්ලා ඒවාවිල්ලා මේ සම්මා දර්ශන නෙමෙයි දේශපාලන කිල තියෙන තනිකර මිත්‍යා දර්ශන. අන්නේ දර්ශනය තමයි ඔහුට කටින් මේ පණින්නේ. එතකොට කෙනෙක් කතා කරන වචන ඇතුලෙන් පින්වත්නි ඔහුගේ දර්ශනය තේරෙනවා. දැන් මම ඔහුගේ දවසට අපි ඔය විස්සක් වැඩසටහනට විදේශගතව ධර්ම දේශනා සිද්ධ කරන කාලේ විස්සක් පොයටත් පස්සේ සිද්ධ වෙච්ච දෙයක් මේ අවුරුද්දේ. එදා අපි ඒ රට විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ මමයි සාසයින්නත් මමයි අපි වඩිනවා මේ මහායාන පන්සලක් බලන්න. ඒ වෙලාවේ මම නායක හඳුරන්න කොහොම හඳුරන්නේ ලංකාව වෙන කොටත් මේ පොදු ප්‍රවාහන සේවාවල යන අවස්ථාව හරි අඩුයිනේ බස් වල කෝච්චි වල. ඒ නිසා මේ වාහන ලෑස්ති කරන්නේ නැතුව අපි මේ ගමන යමුද බස් වල කෝච්චි වල කියලා. ඉතින් අපි දැන් මේ ගමන සඳහා බස් හේතක නැග්ගම මම හිතන්නේ පකිස්තාන් වගේ රටක වෙන්න ඕනේ තරම් කාන්තාවක්. ඒ ඉස්ලාම් දහම අදහන කාන්ත මුස්ලිම් කාන්තාවක් කියලා බැලු බැලමටම පේනවා. පොඩ්ඩක්ෂි දරුවෝ දෙන්නෙකුත් එක්ක බස් එකට නැග්ගා. දැන් ඇය බස් එකේ හිටගෙන ඉන්නවා, අපිත් බස් එකේ වෙලාව හිටගෙන ඉන්නවා. මේ වගේ සීට් දෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ. එන බස් එකේ සීට් දෙන්නේ නැහැ, අපි හිටගෙන ඉන්නේ වෙලාව. අපිට සමහර වෙලාවට ඒ වගේ රටවල් වල ඔවගේ විවිධ ජන වර්ග වල අය, විවිධ ආගමික ඇදහිලි තියෙන අය සමහර අවස්ථාවල හුම පුදුම මුණගැහෙන තැන් තියෙනවා. ඔබ දන්නවද අපිට මේ වෙලාවේ ලොකු හිතතනේ කවුරු කියලා හිතන අනුකම්පාවක් ඇති වෙන දෙයක් වුණා. අර කාන්තාව අපේ ස්වාමීන් වහන්සේලා තුන්වම දිහාම විතීමිට බලනවා මහා ඔරෝගස් දැල්මති. ඒකේ මූලෙට තිබුණේ අපිව මහ පිළිකුල් කරන අපිත් එක්ක පුදුම වෛර සහගත තරහක් ඇගේ මූලෙ පේන හොඳට. ඇය හැමතිස්සෙම චූර දිහා අපේ මූණ දිහා හැමතිස්සෙම මහ මූණෙම පේන අය රබදිනම හිටි. ඇය ළඟේ මර චූටි දරුවෝ දෙන්නගේ පුංචි දුවෙක් හිටියා. ඒ කියන්නේ අපිත් එක්ක හිනා වෙනවා. ඒ චූටි දුව හිනා වෙවි අම්මා ඔරෝරෝ ඔබමයි ඉඳලා අපිට කලින් මේ තුන් දෙනාගේ බහින තැන ආව ඒගොල්ලෝ බැහැල ගියා. නායක හාමුදුරුවෝ මායික කිව්ව බලන්න ජෑන ළමයා නම් හිනාවෙලි හිටියා චූටි දුව. නමුත් මේ අම්මන්ගේ පුදුම තරහකින් රවාගෙන නේද හිටියේ කියලා මම ඒ වෙලාවේ හාමුදුරුවන්ට කිව්වේ නායක හාමුදුරනේ දර්ශනය ඔස්සේ එන සංඥාව දෙන පීඩනය බලන්න කියලා. අර චූටි දුවට එහෙම සංඥාවක් නෑ. මේ අසවල් ආගමයේ මේ ඇත්ත මේ වගේ දහමක් කිය පිළිගන්නේ අපේ දහම නෙමේ. ඕව නෑ අර චූටි ළමයාගේ ඔළුවේ සංඥා නෑ. ඒ අර අන්තවාදී ආගමික සංඥා ඒ චූටි ළමයාගේ ඔළුවේ නැති නිසා ඒ ළමයාට දර්ශනයක් නෑ ඕව ගැන හිතන්නේ. එතකොට බලන්න මනුස්සය දර්ශනයෙන් සිතුවිලි එන්නේ, දර්ශනයෙන් වචන එන්නේ, දර්ශනයෙන් ක්‍රියාව එන්නේ. දැන් මේ අම්මා අපි හිතමුකෝ අනුමාන කරපු විදිහට පකිස්තාන් අම්මා කියන්නේ ඒ පකිස්තාන් අම්මා දර්ශනයක් තියෙනවා, ආගමික දර්ශනයක්. ඇයට ඒ දර්ශනයට අනුව අපිව පේන විරුද්ධ සංඥාවකින්. දැන් බලන්න ඇය එතන වචන පිට කරගෙන එහෙමයි හිතයි කයයි හැසිරෙන්නේ. ඇය හිත හසුරවන විදිය සහ ඇය කය හසුරවන විදිය, ඇය ඇස් දෙකෙන් නළලෙන් නළල වැලි ගහගෙන ඇයගේ මුහුණින් කණිකර ඉරියව්වලින් දැනෙන අප්‍රසන්න ප්‍රතිචාර දැක්වීම ඒ ක්‍රියාව
එන්න තනිකර අර දර්ශනේ ඔස්සේ. එතකොට බලන්න මේ පීඩාකාරී හැසිරීම අර චූටි දරුව තුල නැති උනේ ඒ කියන දර්ශනේ ඒක නැති නිසා. හැබැයි ඇයත් තවසක ඔය කියන ආගමික දර්ශනය ඔළුවට ගත්තොත් ඇයටත් ඔය පීඩාව විඳින්න වෙනවා. ඔබ බලන්න පින්වත්නි, සිත සනසන දර්ශනයක් අපිට ලැබුණොත් නේද සිතට සැනසීමක් ලැබෙන්නේ, වචනයට සැනසීමක් ලැබෙන්නේ, කයට සැනසීමක් ලැබෙන්නේ. එතකොට සක්කාය දිට්ඨියක් ප්‍රහාණය කරන්න ඉස්සෙල්ලම අන්ති ගන්න හිතගෙන ගත්තා වගේ කාමරාග ප්‍රහාණය කරන්න කලින් කියන මේ සූත්‍රයේ අර්ථකථනයට යන්න කලින් මම ඔබට මෙතන මේ බුදුරජාණන් වහන්සේ මේ වගේ සංස්කරණයකට යන්නේ ඇයි කියන එක වර්තමානයේ අපේ රටද බලපාලා තියෙන ප්‍රශ්නෙට මේ ගලපලා පෙන්නලා දුන්නේ. පින්වත්නි, අපිට හොඳට මතක තියාගන්න තියෙන දේ තමයි අපි කවුරු හරි කෙනෙක් කියනවා නම් අපි විතරයි ජීවත් වෙන්නේ මේ රටේ කිත් කියන්න බෑ, අනිත් හැම ඔක්කොම ගහලා පන්නන්න ඕනේ. ඒ වගේ වචන අපිට මොනවාට ඇගෙන බෞද්ධයන් එක තිනුත් කියවෙන්නේ. එතකොට ඔය ඇත්තන්ගේ කටින් එන මේ වචනෙටත් යම් කිසි අන්තගාමී දර්ශනයක් පිරවද නැද්ද කියලා ඔබ නිකන් හිතන්නේ. උන්ට ගහමු කියන වචන ඇතුලේ ඒ වචන එන්නේ එහෙම නැත්නම් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ එක්කේ සඳහා හිත හසුරවන්නේ ඒ ඔබේ තියෙන දර්ශනය. හැබැයි ඒ ඔබේ තියෙන දර්ශනය බුදුරජාණන් වහන්සේගේ දර්ශනයම අපි හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළ ඔබ වචන පිට කරනවා නම් විතරයි ඔබ එතන බෞද්ධ නියෝජනයක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළ ඔබ හිත හසුරවනවා නම් විතරයි ඔබ එතන බෞද්ධ නියෝජනයක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළ ඔබ කය හසුරවනවා නම් විතරයි ඔබ බෞද්ධ නියෝජනයක් වෙන්නේ. අපි විතරයි ඉන්නේ ඕනෙක එක්ක තින්නට මොකද ගහලා පන්නන්නේ කියලා සිතුවෙන්න බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට එකඟ නැත්නම් ඒ සිතුවිල්ල පවත්තන ඔබ කවදාකවත් බෞද්ධ නියෝජනයක් වෙන්නේ නැහැ. මේ ඉරාටි වචන පිට කරන ඔබ කවදාකවත් බෞද්ධ වචන එතන දර්ශනයට බලපෑමක් කරලා නැති නිසා ඔබ බෞද්ධ නියෝජනයක් කරන්නේ නැහැ. මේ වගේ ක්‍රියාවක් කරොත් ඔබ ඒක බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට බුදු දර්ශනයට අදාළ නැති නිසා ඒක බෞද්ධ නියෝජනයක් වෙන්නේ නැහැ. ඒ නිසා හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුකූලව විතරයි එතන බෞද්ධයෙක් වශයෙන් නියෝජනයක් වෙන්නේ. නැත්නම් ඌ අන්තගාමී ත්‍රස්තවාදී විතරයි. ඉතින් අර අපි දැක්ක ඔය සමහර වෙලාවට මෙන්නේ ඉස්ලාම් ඇතැම් ප්‍රතිපත්ති මත අපි මේ ත්‍රස්තවාදී කළා කියලා පැහැදිලිවම ත්‍රස්තවාදීන්ම වීඩියෝ පට නිකුත් කරනකොට අන්තර්ජාලෙට නමුත් සමහර අය රටේ මතයක් දරුවා ත්‍රස්තවාදියට ආගමක් නැහැ කියලා. ඒ ඇත්තම වීඩියෝ පට දාලා අපි මේ ආගමික මේ මතය තුලින් මේක කරේ කියලා කියද්දි අපිට දන්නේ ඒ ඇත්තගේ ආගමේ මතේද එක බාහිර මතයක්ද කියලා ඔවුන් කියපු දේ මං කියන්නේ ඔවුන් කියන්නේ. හැබැයි පින්වත්නි ඔවුන් කියපු කතාව ඇතුළේදී ඔවුන්ට බාහිර ලෝකෙන් ආවේ අනේ ඔවුන් ත්‍රස්තවාදීන්ම පමණයි එතන ඇති ආගමක් නැත කියන. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළද කිසිසේත්ම කහන්න මරන්න බයින්න කියන සිතුවිලිත් ඒ දර්ශනය තුළ නැත්තම් එවැනි වචනත් ඒ දර්ශනය තුළ නැත්තම් එවැනි ක්‍රියාත් ඒ දර්ශනය තුළ නැත්තම් බෞද්ධයේ කියන කෙනෙක් ඒ වගේ දෙයක් කළොත් එහෙනම් ඔහු කවදාස බෞද්ධ නියෝජනයක් වෙන්නේ. ඔහුට කිසිසේත්ම ආගම නියෝජනයක් කියලා ඔහුගේ ප්‍රහාරය අපිට හොවා දක්වන්න බෑ. ඔහුගේ ක්‍රියාව හොවා දක්වන්න බෑ. සාමුදුරු කෙනෙක් කතා කරලා කිව්වොත් එන්න ඔබලා අපේ පන්සලට ගැහුවොත් එහෙම අඩි අඟලට තරුණව දැනගන්න කියලා මට මතකයි හාමුදුරු කෙනෙක් කියන. හැබැයි පින්වත්නි, ඒ හාමුදුරුව කියන ඒ වචන වලට බලපාන දර්ශනය බුදුරජාණන් වහන්සේගේ දර්ශනය නෙමෙයි නම් ඒ දර්ශනය තුළින් ආපු වචන නෙමෙයි නම් ඒ භික්ෂුව පිට කරන්නේ. අපිට කියන්න බෑ ඒ හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළින් බෞද්ධ නියෝජනයක් කරනවා කියලා. ඒතර ඒ හාමුදුරුව බුදුරජාණන් වහන්සේ නියෝජනය කළා නෙමෙයි නම් ඒ වචන පිට කරන්නේ. ඒ වචනේ ඒ හාමුදුරුවගේ පුද්ගලික දෙයක්. ඒ හාමුදුරුව සාන්දෘතික නියෝජනය තුළ වෙලා නැහැ. අනිවාර්යයෙන්ම යම් කිසි කෙනෙක් මේ ප්‍රශ්නයක් මේ වගේ මතුවෙච්ච වෙලාවක කියන දේවල්, හිතන දේවල්, කරන දේවල් බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව කළොත් අන්න එතන බෞද්ධ නියෝජනයක් තියෙනවා. ඉතින් මේක අපි හොඳට තේරුම් අරගෙන තමයි පින්වත්නි මේ වර්තමානයේ තියෙන ප්‍රශ්න දිහා බලන්නේ, ඒ ගැන සාකච්ඡා කරන්නේ. හොඳයි, දැන් අපි මේ සත්‍ති සූත්‍රය මේ කාලවකවානුව තුළ අපිට ගලපලා දෙන්න ඕන කරුණක් මේ විදිහට මතු කරලා පෙන්නලා කතා කරාට මෙතන මේ සූත්‍රයේ තියෙන පැතිකඩට අපි අවධානය යොමු කරන කීට වැඩි වටිනවා. මේ සූත්‍රයේ ගැඹුරු අර්ථයක් තියෙන ඇත්තටම තියෙනවානේ. කාමරාග ප්‍රහාණයට කලින් රකදිත්‍ය ප්‍රහාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ වදාළේ ඉස්සෙල්ලා අනාගාමී වෙන්න හිතන්න කලින් සෝතාපන්නයි කියලා.
දැන් අපි දැකලා තියෙන සමහර අය රහතන් වහන්සේලාගේ විස්තර වලින් රහතන් වහන්සේ මොන වගේද රහතන් වහන්සේ හිතන්නේ කොහොමද රහතන් වහන්සේ මේ වගේ තැනක කරන්නේ මොකද්ද රහතන් වහන්සේ මෙහෙම ඥාන තියෙනවද ඒ ඥාන මොනවගේද කියලා රහත් වුණාම මොකක් වගේද කියලා හිතේ තියෙන කුතුහල නැති කරගන්න අපි දැකලා තියෙනවා සමහර එක එක දේවල් රහතන් වහන්සේලාගෙන විමස විමස විමර්ශනය කර කර මොනවා යමු හැබැයි සහත් වෙන විදිහ සහත් වුණාට පස්සේ මොන වගේද කියන එක ගැන අනාගාමී වෙන විදිහ අනාගාමී වෙනම වෙන දේවල් ඒවාගේ විස්තර හොයන්න කලින් මේ සූත්‍රයේ කියන දේත් එක්කම අපිට දෙන්න තියෙන අවවාදයක් තියෙනවා අපි වත් ඉස්සෙල්ලම හොයන්න ඕනේ සෝතාපන්න වෙන්නේ කොහොමද කියන එක ගැන පළවෙනි මාර්ගඵලය වෙච්ච සෝතාපන්න ඵලය අපි සාක්ෂාත් කරගන්නේ නැතුව ඊටහා පියවරවලට යන්න බෑනේ ඉතින් මේ දෙවියන් ඇවිල්ලා මේ හිරගිනි ගත්තා වගේ ඊට පස්සේ මේ ආයුධයෙන් පහර කෑවා වගේ ඒ තැන්වලදී ඒකට පිළියම හොයනවා වගේ කාමරාජ දුරු කරන්න ඕනේ කියලා කියනකොට දෙවියන්ට තමතුණා ඊට කලින් කියන ඒවා ගැන අවධානය යොමු කරන එක ඉස්සෙල්ලා කළ යුත්තේ කියන එක. පින්වත්නි හොඳ නිවිදියක් මේ දෙවියා කියපු කරුණ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙනවා. ඇත්තටම දෘෂ්ටියක් ප්‍රහාණය කර එතනින් හා ප්‍රතිපත්ති සහ ප්‍රතිවේද කියන ප්‍රතිඵල සඳහා යන්න බෑ. අපිට දැක්ම හදාගෙන සක්කාය දෘෂ්ටියක් ප්‍රහාණය කරන්නේ කොහොමද කියන එක ගැනයි අපි බලන්න ඕනේ. යම් කිසි තැනකදී ඇහැ ගැන අවබෝධයක් නැත්නම් ඇහැට පේන රූපේ ගැන අපිට හික්මවීමක් කරන්න බෑනේ. ඒ සෞදිචුන්ක කිව්වොත් ඇහෙන් දකින රූපය කාමරාගය කරා ගෙනියන්නේ ඇහැට දැකපු දේ තුල කාමරාගය ඇති කරගන්න මේ හිතේ අසංවර වෙනවා නම් ආසෝ කියනවා ඇහැට උන දෙයක් තේරෙනවා. ඉතින් තමයි ලස්සන මලක් තේරෙනවා කියලා. ඇහැට පේන මේ ලස්සන මල ගැන අපිට ඔන්න හිතේ ඇති වෙන කාම රාගය අර මල පිළිබඳව. මේ මල ගැන ඇති වෙච්ච සංකල්පමය රාගය. ඒ වෙලාවේ කාම රාගයක් බවට පත් වෙනවා. මල කෙරෙහි ඇති වෙච්ච ඇලීම. දැන් ඕක ප්‍රහාණය කරන්න කලින් බුදුරජාණන් වහන්සේ මෙතන කියන සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න. ඒ කියන්නේ ඇහැ කියන්නේ මොකක්ද? ඇහැට පේන රූපය ගැන ඒ දකින්න දැක්ම ගැන ඉතල අවබෝධයක් ඇති කරගෙන ඉන්නවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා කියන්නේ ඒක. ඇස අවබෝධ කරගන්න කෙනා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරපු කෙනෙක්. රූපය අවබෝධ කරපු කෙනා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරපු කෙනෙක්. ඒ රූපේ දකින්න දැනගෙන ඉන්නානි අවබෝධ කරපු කෙනා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරපු කෙනෙක්. එතකොට ඇහැ කෙරෙහි සක්කාය හදාගන්න. ඇහැ ආත්මය පිළිබඳ දකින්න සාක්කල. මම දකින්නේ ඒ මල දකින්නේ මම දකින්න මල අතන තියෙනවා. එහෙම මලක් තියා දකින්න මලක් සහ මල දකින්න මමෙක් හදාගෙන ආත්ම සංකල්පයෙන් මල කෙරෙහි දැක්මක් තියාගන්න තාක්කල් රූප අරමුණ කෙරෙහි දැක්මක් තියාගෙන ඉන්න තාක්කල් ඒ දැකීම නිත්‍ය සංඥාවක ඒ දැකීම තුළ මම තියාගෙන ඉන්න තාක්කල් මගේ කරගත්ත තාක්කල් මට ඕන විදිහට මගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන් දැක්මක් මා තුළ හටගත්තේ කියලා ඒ ඇහැට පේන මල කෙරෙහි දැකීම කියන සක්කාය දිට්ඨිය තියෙන තාක්කල් ඒ මල කෙරෙහි තියෙන ඇලීම දුරු කරන්න මොනවද ගන්න එක නිෂ්ඵලයි. ඔක්කොටම කලින් මේ මල දකින ඇසේ ස්වභාවය අපි ආත්මය කියන හැඟීම බැහැර කරගන්න ඕනේ පිටමත්. මේක හරියම ගැඹුරු තැන. ඒ වගේම අවබෝධ කරගන්න ඕන තැනක්. දැන් සමහර වෙලාවට අපි හිතමු කවුරු හරි කෙනෙක් යම් කිසි රංගන ශිල්පිනෙකුගේ ඡායාරූපයක් දැකලා ඔවුන්ට හිත හැඟීමක් එනවා මම ආසම නිරිය එයා. මම ආසම නිරිය කියලා හිතනකොට ඇය ගැන ජීවිතේ අපි හිතමු කාමරාගයක් ඇති වෙනවා. නිවන් මඟ වදන කියලා ගොඩක් අපේ රටේ පේන අය කරන්නේ ඒක තමයි නිමිය ගැන හිතෙති ඇතුළත කාමරාගය දුරු කරන්නේ මහන්සි ගන්න. ඔන්න මම ආස නිමිය ගැන මගේ හිතේ කාමයක් ඇති වුණා කාමරාගයක් ඇති වුණා මම මේ නිමිය ගැන හිතේ ඇතුළත කාමය දුරු කරන්නේ දැන් මේ වෙලාවේ මහන්සි ගන්න ඕනේ කියලා ඒක විනෝයෙන් ඔන්න අසුබ වඩනවා. ඒක විදිහට නොඑක් දේශිත හිත අර හිතේ ඇතුළත
තමන් ආස කරන නිමිත්ත ගැන තියෙන ඒ රාගය ප්‍රහාණය කරන්න විමසන. අන්න බුදුරජාණන් වහන්සේ ඊට කලින් කරන්න දී දැන් පෙන්නනවා. ඉස්සෙල්ල තේරුමක් තියෙන්න ඕනේ. නිලිය දකිනා මනෙක් ගැන ආත්ම සංඥාවක් ආත්ම දෘෂ්ටියක් තියෙන තලක් ගන්න. ඒ දැකීම ගැන මම දකිනා දැක්මක් ගැන දෘෂ්ටියක් සක්කාය දෘෂ්ටියක් විදිහට තියෙන තාක්කල් මම පියාගෙන මා දකිනා දෙයක් පියාගෙන ඒ දෙකෙන් ඇලීමක් හටගත්තම ඇලීම දුරු කරනවා කියන්නේ පින්වත්නි ඇත්තටම ප්‍රශ්නය හැමම තියෙද්දි ප්‍රශ්නයට විසඳුම නෙමෙයි වෙන විසඳුමක් බාහිරින් හොයලා තියෙනවා. හරියම ලස්සන සූත්‍රයක් මේ ගාත දෙකක් තිබ්බට මේක ඇතුලේ මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න නැතුව කාමරාග ප්‍රහාණය කරන්න මහන්සි ගන්න එක ඇත්තටම අනවශ්‍යයි වගේ. දැන් ගොඩක් වෙලාවට විසඳන්න තියෙන තැන නෙමෙයි අපි කියලා තියෙන්නේ. බාහිර වෙන දෙයකට. අපි සමහර වෙලාවට මුලක හරි අපිට බාධාකාරී වෙන විදිහට ගැටලුවක් පොතනක හරි ඇති වෙනකොට අපි කපාටම මතු පිටින් පේන දේ දිහා බලන පුරුද්ද කොහොමත් අපිට හිතේ තියෙනවා. ඒක තමයි අපි නිවන් මඟ කියලා කරන්නේ. හැමතැනදීම අපිට මතු පිටේක පේනවා. දැන් මේ රටක වෙන ප්‍රශ්නවලදී වුණත් අපි මතු පිටේක නිකපාට රැගෙන්නේ. හැබැයි මේක යටින් වෙන සැලැස්මක් ක්‍රියාත්මක වෙනව නේද කියලා ඉස්සෙල්ලා දැක්මක් හදාගන්නවා. දැක්මොත් අන්නේ සැලැස්ම ඒ යටින් තියෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න ඕනේ. ඒදී තමයි මේ බුදුරජාණන් හැවතිස්සම කළේ. දැකපු නිලිය ගැන තියෙන රාග ප්‍රහාණය කරන එකට කලින් ඔක්කොටම කලින් මේ නිලිය දකින දැකීම ගැන ඒ දකින ඇහැ ගැන ඒ දකින රූප ගැන ඒ විඥාන ගැන අවබෝධයක් ඇති කරගෙන එතන ඇති මමෙක් නෑ කියන තර අවබෝධයක් ඉස්සෙල්ලම ඕනේ. එතන දැකීම මාත්‍රයක් එතන දැකීම හටගත්ත විදිහක් තියෙනවා. කොහොමද ඇහැක් හටගත්තේ කොහොමද රූපයක් හටගත්තේ මේවා හේතු නිසා මනස තුළ ක්‍රියාකාරී වෙච්ච විදිහ මේ ඇහැ ඒ රූප නිමිත්තක් හටගත්ත විදිහ රූපාරම්මණය එතන විඥානය හටගත්ත විදිහ ගැන අවබෝධයක් ඉස්සෙල්ලා තේරුම් කරගන්න ඕනේ. එතකොට පින්වත්නි පේනවා නිලිය දක්ෂනා මොහොත කියන්නේ හිතේ හටගත්ත සිතුවිලි මාත්‍රිකු අවසන් වෙන දෙයක් කියලා. අනිත් පැත්තේ මේ බුරු දෙයකට තමයි මට හිතේ කාමරාගයෙන් හිත ඇටවලා ගියේ කියලා. පස්සේ ඔන්න මේ තියෙන පුස්ගතිය තේරෙන්න පටන් ගන්න. කාමරාග කියන එක ප්‍රහාණය වෙන්න ඒක හරි උදව්වක් වෙනවා. සක්කායදික ප්‍රහාණය වෙච්ච තැන. එහෙනම් මේ ඇහැගෙන අවබෝධයෙන් සම්මාදිටිය. ඒ සම්මාදිටිය කියන ඇහැගෙන අවබෝධය ඇති වුණාට පස්සේ තමයි ඇහැ කෙරෙහි අපේක්ෂාම් සක්කායදිකයක් නැත්නම් ඒ දික්ති නැතිවෙනවා. ආත්ම දෘෂ්ටි නැති වෙනවා. රූපේගෙනත් එහෙමයි. රූපය ගැන අවබෝධයක් ආපදිට කියන සම්මාදිටිය. එතකොට රූපය දැකීම තුළ ඇතිවෙච්ච සක්කාය දිට්ඨිය නැති වෙනවා. විඥාන ගැන තියෙන අවබෝධය සම්මාදිටිය. නිලිය දකිනා මොහොතේ ඇහෙන රූපයක් දැනගැනීම කියලා හටගත්ත ඇහි විඥාන. නිලිය ගැන දැනගත්තු දැනගැනීම. මනසින්. අන්නේ දැනගැනීමද කියන්නේ විඥාන. එතකොට ඒ විඥාන ගැන අනවබෝධයක් තියෙනවා නම් උතන තමයි සක්කාය දිට්ඨිය තියෙන්නේ. ඒක තියාගෙන අර රාගය දුරු කරන්න කලින් ඉස්සෙල්ලා ඒ දැකීම කෙරෙහි තියෙන ප්‍රශ්නේ ඉස්සගන්නවා. හරි වටිනා පින්වත් මේ සූත්‍ර තුල තියෙන්නේ ප්‍රතිපත්ති වලට යන්න කලින් දර්ශනය හදාගෙන ඉන්න කියන එක ගැන. ලෝකේ අද තියෙන අඩුපාඩු ඕක තමයි. දර්ශනයක් නැතුව බොරුවට ප්‍රතිපත්ති ගැන කතා කරනවා. රටක දර්ශනයක් නැත්නම් ප්‍රතිපත්ති ගැන කතා කරන වැඩක් තියෙනවා. අපේ හිතම තාප්පෝල පෝස්ටර් අලවන්න එපා කියලා ප්‍රතිපත්තිය ගැන කතා කරනවා. ඉතල දර්ශනයක් තියෙනවනේ. ඇයි එහෙම කරන්න ඕනේ නැත්තේ? එහෙම තාප්පෝල පෝස්ටර් අලවන්නකොට මොකද්ද තියෙන ප්‍රශ්නේ? තාප්පෝල පෝස්ටර් අලවන්න නැතුව හිටියොත් මොකද්ද එතකොට තියෙන ඉති තියෙන වටිනාකම? පැහැදිලි අවබෝධයක් දැක්මක් දර්ශනයක් තියෙනවනේ. දර්ශනය ආවට පස්සේ ප්‍රතිපත්තිය හදන්න දෙයක් නෑ, නිකම්ම හදාගන්නවා. එකිනෙක අතුල. දැන් ඔය සමහර රටවල උන්ති ළමයින්ට පොඩි කාලේදීම දර්ශනයක් දෙනවලුට. ඔය ලදරු පාසලට ගිහිල්ලා කරන්නේ ඒවා. රටේ ජීවත් වෙන්න ඕන විදිය, රටේ ඇති වෙන්න ඕන ජීවත් වෙද්දි තමන් තුළ ගොඩනගෙන්න ඕන ප්‍රතිපත්ති ක්‍රී අවශ්‍ය දර්ශනය දෙනවා පුංචි කාලේදී. දර්ශනේ දුන්නාට පස්සේ ඒවා ඇත්ත නිදුරු අස්සට අර පුඩි කාලේ කාවදිනු. දැන් හිතන්න ඔබ දෙවියන් ගැන ගෞරවය ඇති කරලා සවල් දෙවියෝ ශ්‍රේෂ්ඨයි කියලා පුඩි කාලේම ළමයා ගෙලවට දර්ශනයක් දාන. ඒ දාපු දර්ශනේ වැඩ කරන්නේ ඊට පස්සේ. ඒකමත් තමයි ඊට පස්සේ හිත හසුරවන වචන හසුරවන ඔක්කොටම යන්නේ. දැන්
සමහරලාට පොඩි කාලේ අපිව බය කරන්න බිල්ල එනවා කියලා විවිධ විදිහට දාපු දර්ශනය. බලන්න ලොකු වුණාම තාම සමහරලාට රැයට කල්ලරට බයයි. අර ජක්නීද හුල්මන් ඊද හිතේ ගැස්මක් එනවා. පයන කරනකොටනත් අර ඇඟේ වේවුලුම් ගතිය, බය ගතිය, නැංගට පණ නැති ගතිය ඌව එනවනේ. ඒ පාට රැයට මොනවා හරි බයක් ඇති ගැනීමක් හිතට ආපු ගමන් අර මේ කයට, වචනයට, හිතට මුළු බලපෑමම අර ඔළුවට දාගත්ත දර්ශනය මත ක්‍රියාත්මක වෙනවා කියලා අපි තේරුම් ගන්න. එහෙනම් ඕනම තැනක තියෙනවත් අපි ඉස්සෙල්ලා හදාගන්නේ දර්ශනය. නිවන් මාර්ගෙත් ඒකම තමයි. ඒතකොට නිවන් මාර්ග තුල අපිට හැකරෙහි දර්ශනයක් හදාගත හැකි නම්, රූපය කෙරෙහි දර්ශනයක් අවබෝධයක් හදාගත හැකි නම්, අපිට විඥානය ගැන දර්ශනයක් හදාගන්න පුළුවන් නම්, අන්න එතකොට අපි දකින්න දැක්ම ගැන දර්ශනයක් තියෙනවා. ඊට පස්සේ දකින්න දැක්ම තුළ එන කාමරාග ගැන ප්‍රහාණය කරන්න මහා අමෝතු අපහන්තාවයක් තියෙන්නේ නැහැ. දකින්න දේ ගැන අනවබෝධයෙන් දැකීම තුළ හටගත්ත ඇලීම් දුරු කරන්න යනවා කියන්නේ ප්‍රශ්නේ එන්නම ඉතුරු කරලා විසඳුම් ගැන බොරුවට කවදක්වත් විසඳෙන්නේ නැහැ. හරි වටිනා සූත්‍රයක් මේ අද අපි සාකච්ඡා කරන සතිසූත්‍ර ගාත දෙකක් විතර තිබ්බට පින්වත්නි දෙවියන් හොඳයි මේ වගේ එකක් ඇවිල්ලා කියපු එක දැන් අපේ රටේ ආද කාලේ ඉන්න මිනිස්සු එදා බුදුරජාණන් වහන්සේ කාලේ හිටියානම් මෙයා හිතලා බලනකො මොන වගේ හිංචේද කියලා. අද කාලේ ඉන්න අයට තියෙන ප්‍රශ්න කිහිලා කියන්න කිව්වොත් එහෙනම් ඔයගේ වටින කරුණු බුදුරජාණන් වහන්සේ ළඟ කතා කරයි කියලා අපිට හිතන්න බෑ. එතකොට දිවියවුනත් දැනගෙන හිටපු එක එහෙම ඇවිල්ලා කියපු එක වටින ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගෙන් හරි සංස්කරණකින් හරි පැත්තකින් ළඟන්ටකින් ඒ નિયමිත දැක්මෙන් මේ වචන ටික ගන්න පුළුවන් වුණා. බුදු අදාන්තික බුදුරජාණන් වහන්සේත් නිකම්ම අර කියපිට සාදු සාදු කිව්වේ නේ. දැන් අද මම එකයි කිය සත්‍යාවියෝ මට්ට ඩයමානෝව මත්තකේ ඈ ආයුධයක් ආයුධයක් ඇනෙලා දලවන්න මහන්සි ගන්නවා වගේ ඩයමානෝව මත්තකේ හිස ගිනි ගත්තට පස්සේ ගින්නවන්න මහන්සි ගන්නවා වගේ කාමරාග පහනයි කාමරාග ප්‍රහාණයට සත්ව දික්කු පරිබ්බජේ වික්ෂුවෙත් මුදල කියෙත් පුරුදු කරන ප්‍රතිපත්ති වඩන්නවා කියලා කිව්වොත් අපි සාදු සාදු වහන්සේ කියන්නේ අපිට බලන්න මොකට හිතලා ධර්මයක් තුනක් ඇඟලට සමහරලාට ඉතන කියන්න ඕනේ ඕක නෙමෙයි කියලා හිතන්න තරමට දැක්ම මේ ධර්මය තුළ තියෙනවද වුණත් කියන හැමදේම ඒක අදාළ අවබෝධි නෙමෙයි. එහෙනම් අද මම දකිනවා අද සමහර වෙලාවට මේ පන්තිල් රකින්න පිළිවත් නෙමෙයි කියලා කියන එකත් ඕකම තමයි. බොරුවට පන්තිල් රකින්න කියලා පන්තිල් රකින්න කියලා කිව්වට ප්‍රතිපත්තියකට එන්නේ කොහෙද? ඇයි මම පන්තිල් රකින්න ඕන කියලා දර්ශනයක් නැතුව පංචශීලයේ කඩවීම තුළ තියෙන තමන්ට තියෙන හානිය ගැන ආධිනව ගැන පැහැදිලි දර්ශනයක් නැතුව බොරුවට නිකන් ඇහුන එක නෙමෙයි. ඇහුන එක ගැන කියයි පන්තිල් කරනවා අපාය යනවා තමයි අපි දන්නවා කියලා කියයි. ඇහිත් එක නෙමෙයි දර්ශනයක්. දර්ශනයක් කියන්නේ අහපු ශ්‍රවණ මාත්‍රයක් ගැන නෙමෙයි කියන්නේ. දර්ශනීය කියන්නේ දර්ශනීය කියන්නේ හිතේ පිහිටපු දෙයක් පින්වත්. දර්ශනීය කියන්නේ දැක්මක්. ඔය සමහර අය කියන්නේ මගේ දර්ශනේ මේකයි. සමහර අය කියන්නේ දර්ශන පාණ්ඩේසා කියලා කියනවා. මම නිකන් දර්ශන දාණ්ඩේපා මෙතන එහෙමත් කියන්නේ ෂෝ දාණ්ඩේපා. ෂෝ එකක් දර්ශනය ඒ වගේ වචන පාවිච්චි කරනවා. මිනිස්සු තුළ තියෙන දැක්මක් කියන එක. සමහර අය කියන්නේ මම ඕකේ දකින්නේ මෙහෙම. මට ඕකේ හිතෙන්නේ මෙහෙමයි. මගේ මතේ මේකයි. අර ඉතිච්චනාගේ අර හැම තියෙන අනන්නේ මේක. අපි දෙයක් කියුවට පස්සේ ආවා ඒක හිතන්නේ නේද? මම ඕක හිතන්නේ මෙහෙම. ඒ චිත්‍රයේ දර්ශනෙ නිකන් මෙයා. අර කිව්වා පමණ කෙනෙක් කොහෙන් හරි කියපු එක ඔහේ කියවනව නෙමෙයි. එයා හිතලා මගේ දැක්ම කියලා එකක් තියාගෙන ඉන්නවනේ. ඒතර බලන්නේ කිය උත්තට කාවැදිච්ච උත්ෙන් එන එකක් නේ. ඒතර එයාට එහෙම හැම එකම එයා තමන්ගේ දර්ශනයට ගලපලා බලනවනේ. අන්න ඒකම මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ අවබෝධාත්මක සම්මාදිට්ඨිය තුළ දර්ශනය ඇති කරගත්තු පින්වත්නි, ඒ දර්ශනය තුළ ඔබට පුළුවන් පැහැදිලි ප්‍රතිපත්තියකට එන්න. දැන් අටක් දිනු කරද්දී තියෙන දර්ශනයක් තියෙනවා. නායකයෙක් කියන්නේ හැමතිස්සෙම පැහැදිලි දර්ශනයක් තියෙන කෙනෙක්. ඒ වගේ දර්ශනයක් තියෙන නායකයෝ ප්‍රතිපත්ති කියන එක නිකම්ම උපහාසස්වරව හඳුනන. දැන් අද වෙලා තියෙන්නේ ගොඩාක් දේශපාලඥයන්ට දර්ශනයක් දර්ශනයක් නැහැ. ඕන්ගේ පටු දර්ශන කියලා. දර්ශනයක් නැහැ කියන එකෙන් මම අදහස් කළේ රට දිනු කරන දර්ශනයක් නැහැ කියන එක. රටේ තියෙන ප්‍රශ්න අවංකව තේරුම් ගත්ත දර්ශනයක් නැහැ කියන එක. නැත්නම් ඕන්ට දර්ශනයක් නැත්නම් නැහැ නේද? ඕන්ට තියෙන දර්ශන. ඕන්ට තියෙන සමන්ගේ
මේ අර බඩ තඩි කරගන්න දර්ශනේ, බඩ තඩි කරගන්නවා කියලා කියේ තියෙන ඇඟේ බඩ නෙමෙයි, තමන්ගේ තියෙන වත්කම් පොහොසත්කම් තර කරගන්න අවශ්‍ය දර්ශනේ මුද්දට ඉහලින් තියෙනවා. ඒ දර්ශනේට තමයි ඔක්කොම කරන්නේ. ඒ දර්ශනේට තමයි ඔක්කොම කියන්නේ. ඒ දර්ශනේට තමයි ඔක්කොම හිතන්නේ. ඒ දර්ශනේ තියෙනවා හරි ඕනට වඩා ඉන්නේ. හැබැයි මේ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න, මේ ප්‍රශ්න මේ රට දිනු කරන්න, මේ රටේ තියෙන වැඩපිළිවෙල නීති අඩුපාඩු ප්‍රශ්න විසඳ ගන්න දර්ශනයක් හදුවා නම් අන්න ඔවුන්ට මේවා මහා අමාරු දේවල් නෙමෙයි පිටවන්නේ. දැන් ඔබ අද ගොඩාක් කලාවට අපි දැකලා තියෙනවා සමහර රටවල උදාහරණ ගන්නවනේ. අසවල් රට හදපු කෙනා මේ රට හදපු කෙනා කියලා සිංගප්පූරුවේ හදපු කෙනා උදාහරණයට ගන්නවා, මැලේසියාව හදපු කෙනා උදාහරණයට ගන්නවා. ඒ මොකක්ද තියෙන්නේ? ඒ ඔවුන්ට තිබ්බ දර්ශනයක්. ලීපෝන්යම් ගත්තොත් එහෙම ලීපෝන්යම්ට පැහැදිලි දර්ශනයක් තිබෙනවා. ඔවුන් ඔහු දර්ශනේ තුල ඉඳලා තමයි කියන කරන හිතන හැමදේම තීරණය කරන්නේ. එතකොට ඔහුට මේ එක්කෙනා එක එකලාවට කියන ඒවාට හිතලා ඒ වෙලෙට හිතිච්ච එකට ඒක එහෙනම් මෙහෙම කරමු කියලා හිතන හිතන එක දැන් අද පැහැදිලිව රට කරන ප්‍රධානීන්ගේ පේනවා මෙලෝ දර්ශනයක් නේ. හිතන හිතන එකට වෙනෙන අදහස් ගන්නවා. ලීපෝන්යම්ලා කියන අයට මෙතර අවුරුදු ගානක් ඇතුළේ ලැබුණා නම් මේ රට ඔවුන්ට මේ ජීවිත අවුරුදු කීපය ඇතුළේ මේ රට පැහැදිලි දැක්මකට ගෙනියන්න පුළුවන් පින්වත් ගෙනියන්න පුළුවන් වාතාවරණයකදී තමයි රට බාරගත්තේ. රටේ ප්‍රශ්න බොහෝමයක් විසඳිලා තිබ්බේ. ඔවුන්ට ප්‍රශ්න කියලා තිබ්බේ අත්තරන් වස්සෙයි ඔය මොන මොද වගේක් හොයාගන්න ප්‍රශ්න වගේ. ලොකු ප්‍රශ්නද නෑනේ. හැබැයි දැන් රටේ ප්‍රශ්න දිග්ගහලා ගිහිල්ලා ආර්ථිකේ නොයෙක් පැතිවලින් ප්‍රශ්න බොතෝ පොටික ප්‍රශ්න වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක නිසා අපි රටක දේ එහෙම ඒ වගේම සමාජීය වශයෙන් තියෙන දේවල් ඒ හිතේ සංවර භාවය පිණිස හිතට ඇති කරගත යුතු සම්මාදිට්ඨිය තුළින් නිවන කරා යන දේ හැම දෙයකටම දර්ශනයක් වුණේ කියන එකයි මම මේ කියන්නේ. දර්ශනය ඔස්සේ ප්‍රතිපත්තියක් වුණේ. නිකම් ප්‍රතිපත්ති නෑ. අරක කරමු මේක කරමු. දැන් ඔය ගොඩාක් කලකට ඇත්ත බලන්න සමහර අය පරිසරය රකින්න කියලා ඒක නිකම් ප්‍රතිපත්ති ගොඩනගා ගන්නවා. හරිද? සමහර වෙලාවට කියනවා අපි කැලිකසල බැහැර කරමු, අදාළ තැන් වල භාජනයකට නැටන් තැන් වල කැලිකසල නොදායි. ප්‍රතිපත්ති නිසා ප්‍රතිපත්ති ගන්න කලින් මිනිස්සුන්ට මේක ගැන හැඟීමක් වෙන දර්ශනයක් ඉස්සෙල්ලා හදා ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ නිවන් මාර්ගයටත් එනම් ඕකමයි කියලා තේරුම් ගන්න මේ තථාගතයන් වහන්සේ පෙන්වන දුර නිවන් මාර්ගය. එතකොට ඔබ ධර්මය මන කෙනෙක් නම්, ඔබ නිවනට කැමති කෙනෙක් නම්, ඔබ හොයන්න ඇස ගැන දර්ශනයක් ඇති කරගන්නේ කොහොමද කියලා, රූප ගැන දර්ශනයක් ඇති කරගන්නේ කොහොමද කියලා, විඥාන ගැන දර්ශනයක් ඇති කරගන්නේ කොහොමද කියලා. ඒ දර්ශනය ආවට පස්සේ ඔබ එයින් රූප දකින්නේ අවබෝධයෙන්. රූපය දැකීම තුළ ඔබට රාගය ප්‍රහාණය කරන්න අර දර්ශනය පුදුමෙදිර උදව්වක් වෙනවා. ඔබ කන ගැන, ශබ්ද ගැන, ශබ්දය දැනගන්න විඥාන ගැන දර්ශනයක් ඇති කරගන්නේ. මේ තුල තියෙන අනිත්‍ය වූ දර්ශනය ඔබ තුල ඇති වෙනකොට පින්වත්නි, අනාත්ම වූ දර්ශන ඇති වෙනකොට ඔබ එතන අවබෝධයෙන් ඒ අනිත්‍ය දේ කරේ එතන රාග ප්‍රහාණය කරනවා. එහෙනම් පැහැදිලිවම රාග ප්‍රහාණය කරන්න මහන්සි ගන්න කලින් මේ පිළිබඳ අවබෝධය නම් වූ දර්ශනය ඇති කරගන්නයි හිතගෙන ගත්තා වගේ මහන්සි ගන්න ඕනේ. හිතගෙන ගත්තම දින නිවන්න මහන්සි ගන්නවා සමානයි. ආයුධයෙන් පහර ගියාට පස්සේ පහර කාපු ආයුධය ගලවන්න මහන්සි ගන්නවා වගේ මහන්සි ගන්න අපි පින්වත්නි අවබෝධය ඇති කරගන්න මිසක් අපිට ඇති වෙච්ච ඇලීම දුරු කරන එකට නෙමෙයි. ඇලීම දුරු කරන එක නිකම් නෑ සිද්ධ වෙනවා අර අවබෝධය ආවට පස්සේ. හරි වටිනා සූත්‍රයක් මේ දෙවි කැවිලා කියන්නේ සත්‍ය සූත්‍රේ. අපිට බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි දැක්ම තුළ අන්න බලන්න කෙනෙක් ප්‍රශ්නයක් ඇවිල්ලා කිව්වත් ඒ ප්‍රශ්නෙට ඔයේ සාදුසාදු හේනක තමන් වහන්සේ පැහැදිලි ප්‍රමන් තුළ වැඩිච්ච දර්ශනය තුළින් පිළිතුරක් දෙන්න උන්වහන්සේට පුළුවන් වුණා වගේ වර්තමානයේ අපිටත් ඒ දර්ශනය තිබ්බනම් පින්වත්නි කෙනෙක් ඇවිල්ලා ඒක පාටික දැක්කම පමණින්ම අනේ ඇත්ත ඒක ඒකෙම තමයි කියන්නේ නැතුව ඒක ගැන විමසීමක් කරන්න පුළුවන්. අද රටේ අපිට පේන ගොඩාක් තරුණයන් හරි කැමති දර්ශනයකට ඔවුන් දර්ශනයක් හොයන. ඒ සඳහා ඔවුන්ට අපි ආරාධනා කරනවා ඔබ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට මෙන්න. උන්වහන්සේගේ දර්ශනය හොයන්න. උන්වහන්සේ වදාළ මේ
ලෝකෙ ගැන තමා තුළ ඇති කරගන්න තියෙන පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය බේහිසේ ඇති කරගන්න උන්වහන්සේ පෙන්වලා දුන්න අවබෝධයක ආපු කෙනා මේ ලෝකේ යල්නම කරුණු හයකට ගොනු කරගන්න. අපි ලෝකෙ කොයි රටද ගියත් කොයි දේ දැක්කත් දකින හැමදේම දකින එහෙන් අවබෝධයක් ආව කියන්නේ ලෝකෙම දකින සියල්ල එක තැනකට ගොනු වෙලා ඉවරයි. එක අවබෝධයකට එකතු වෙලා ඉවරයි. අපි ලෝකෙ කොයි ගියත් එහෙන හැමදේම හරි කණෙන් කන ගැන දර්ශනයක් ඇති කරගත්ත කියන්නේ මුල් ලෝකෙම එහෙන ටික එක තැනකට ගොනු කරගෙන ඉවරයි එක අවබෝධයක් තුල. මුල් ලෝකෙම දැනෙන දේවල් නැහැට ඔක්කොම දැනෙන්නේ ගඳ සුවඳ සියල්ල නැහැටම නැහැ ගැන දර්ශනයක් ඇති වුණා කියන්නේ ලෝකෙ දැනෙන හැම ගඳ සුවඳක් ගැනම එක දර්ශනයකට ඇවිල්ලා ඉවරයි. අපි ලෝකෙ මොන රසී විඳින්නත් පින්වත් සියලු රසී විඳින්න දිවෙන්නේ දිව ගැන අපිට පැහැදිලි දර්ශනයක් ආවා කියන්නේ කොහොමද මේ රසය දැනෙන්නේ කියන එක ගැන අවබෝධයක්. සෑම රසයක් ගැනම අපිට දර්ශනයක් තුනට ඇවිල්ලා නැහැ. එක දැක්මක් තුනට ඇවිල්ලා නැහැ. ඒ වගේම අපිට පහස දැනෙනකොට ලෝකෙ එක එක පහසවල දැනෙනවා. ඒ දැනෙන හැම පහසක්ම අපිට අවබෝධයෙන්ම දකින පහසක් බවට පත් කරගන්න අපි හය ගැන ඒ පහස ගැන අවබෝධය ඇති කරගත්තම අර පහසද මේ පහසද කියලා වෙන වෙනම ඔන්නේ සියල්ල එක තැනකට ඒක අවබෝධය තුළ ගුණ වෙලා ඉවරයි. හිතත් එහෙමයි. ඉතින් මේ සියලු තැන්වල ඔබට පින්වත්සේ ඒ අවබෝධය තුළ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම පිණිසම පැහැදිලි දැක්මක් කරා ඔබීට ගෙන්න කාමරාගින් හිත දුරු කරන්නට පෙර ඉස්සල සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වෙන්නට රටේ තියෙන ප්‍රශ්නත් තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නත් සියලු ප්‍රශ්නවලට ප්‍රතිපත්තියට පෙර දර්ශනය කියන මේ වටිනා අවබෝධය අපි අද සත්‍ති සූත්‍රය ඔස්සේ සාකච්ඡා කරමින් සියලු දෙනාගේ හිත තුළට ඇති කරගත්තා වූ ධර්මානුබෝධය ඔබට පින්වත්නි ඉක්මනින්ම මේ සසරෙන් මිදීම පිණිසම හේතු ආසනා වෙත්වා කියලා අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. පින්වත්නි අද ධර්ම දේශනාවේ දායකත්වයට එකතු වෙන්නේ මහියංගනේ සෙනෙවිපුර සැනසුම නිවසේ පදිංචි නාලිනි වික්‍රමරත්න මහත්මිය පුතා සහ ලේලි විසින්. එයත් බලාපොරොත්තු වෙනවා දේශකයන් වහන්සේට පිරාත් කාලයක් ධර්ම දේශනා පැවැත්මට හැකියාව කියලා අපි ජීවිත කාලයේ අපිට මේ නිවන අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා කියලා ඉස්සෙල්ලාම අපි කෙරෙහි බොහොම මෙත්සිතින් ප්‍රාර්ථනා කරගෙන තියෙන ධර්මාවෝදේ දෙවනුව සඳහන් කරගෙන තියෙන 2019 මේ මාසේ 31 වෙනිදාට අභවයෙන් දෙවනි වසර සැපිරෙන මහියංගනේ සෙනෙවිතුර සැනසුම නිවසේ පදිංචිව සිටි තම ස්වාමී පුරුෂයා වන ජීඑන් වික්‍රමරත්න මහත්මයාට සසරේ මතු උපදින සෑම භවයකදීම නිරෝගීව අකල් මරණයකට ගොදුරු නොවි දීර්ඝායුෂ ලැබ අවසානයේ අමා මහ නිවන් සුවපත් වීමට මේ පිණි හේතු වේවා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ඥාතීන් හැම දිනවම අපි මේ වෙලාවේ තීපත් කරගෙන ආදරණීය ස්වාමී පුරුෂානන්ද වන ජීඑන් වික්‍රමරත්න මහත්මයාටත් මේ පින් අනුමෝදන් කරනවා. ඉතින් අකල් මරණයකටපත් වූ බව මේ වෙලාවේ සඳහන් කරන්නේ මේන කොට මහවැලි පත්තර ලබන 31 වෙනිදාට දෙවැනි වසර සැපිරෙන්නේ සිටුමත් යත්තන්ගේ සංසාරගත සීපත් වෙන වෙන සියලුම නීගේ ඥාතියෝ ඔබ හැම දෙනාගේම සංසාරගත සියලුම නීගේ ඥාතියෝ මෙතෙන් බලෙන් පරලෝක සැනසෙත්වා සූපත් වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. එවැගේම දිව්‍ය සතුටින් මෙතෙන් බලෙන් දෙවියෝ සැනසෙත්වා කියලා අපි සෙත් පතනවා. නාලිනී වික්‍රමරත්න මහත්මිය එම පුතා සහ ලේලිය ඇතුළු සම්දෙනාටමත් මෙත් සංගමයේ සභාපතිතුමන් කාර්යමණ්ඩලයේ පින්වත් සම්දෙනාන් ඇතුළු සියලු දෙනාටත් මෙත් ශ්‍රවණය කරන සිත්නේ තසපුවට ආදරය කරන ඔබ හැම දෙනාටමත් අපි සිත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. මේ වෙලාවේ දායකත්වයෙන් ශ්‍රාවකත්වයෙන් දේශකත්වයෙන් අපි සියලුම දෙනා රැස් කරගත්තු පින් අපි හැම දිනාටම මෙලොවෙහි සුපිරිස හේතු වේවා. පරලොව සුගතිය පිණිස උපකාර වේවා. සියලු දෙනාටම කායික සුවපත් භාවය, මානසික සුවපත් භාවය සහ දිගාසිරි පිණිස හේතු වේවා. සියලු දෙනාටම ආර්ය සත්‍ය අවබෝධයෙන් වෙන්නට කාමරාගයට පෙර සක්කාය දිට්ඨියම ප්‍රහාණය කිරීම පිණිසම මේ සියලු පින් හේතු ආසනා මෙත්වා කියන ආශිර්වාද කරනවා. ආකාසක්තාච බුන්නක්ඛා දේවානාගා මහිද්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්ධාති සාදු සාදු සාදු.
සෙනසුරාදා සිටින පසුපුයේ ධර්ම දේශනාව නිමවට පත් වෙන සත්‍ය සූත්‍රයේ පාදක කරගෙන පෙරම්බරණ සම්සීකල දේශනාව අපට සැබවින්ම ධර්මයේ පිළිබඳව බොහොම වටිනා වූ හැඟීමක් ඇති කරන්නට සමත් වූ දේශනාවක් බවට පත් වුණා. උන්වහන්සේ දේශනා කළ අපූර්වත්වයෙන් අපේ හිස්තුලට මේ ධර්මයෙන් කරන හැක්කක් නැහැ කියන හැඟීම අපට ඇති වුණා.